භවය රැගෙන එන ගමන් මග මේ වන විට නිශ්චිතව අනාවරණ කරගෙන ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මද්රාවේ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. මේ එන දේවල් ගොඩක් අපි අල්ලගන්නේ ගොඩට ආවට පස්ස. අපිට පුළුවන් නම් ඒක ගොඩට එන්න ඉස්සෙල්ලා මූදෙදි විනාශ කරලා දාන්න. LTT ත්‍රස්තවාදීන්ගේ අවියාවි දාපු නැව් විනාශ කරා වගේ. ගොඩ අපිට යුද්ධ කරන්න දෙයක් නැහැ මත්ද්‍රව්‍ය වලට විරුද්ධ. අපි දන්නවා කොහෙන්ද ද්‍රව්‍ය වැඩිපුර පැමිණෙන්නේ කියලා. අපේ පැත්තට එන මේ රූට් එක අපි දැන් හොයාගෙන තියෙන්නේ සදර්න් රූට්. ඇවිල්ලා තියෙන්නේ මේ ආකාරයෙන්. බලන්න. මක්රාන් පෝස්ට් එකේ ඉඳන් මාලදිවයිනටත් යටින් ගිහිල්ලා ලංකාවේ දකුණු ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. මේ රටට යුද අපරාධ චෝදනා එල්ල වෙලා තියෙනවා. බුදුමාලා මොන වගේ ක්‍රියාමාර්ගයක්ද දේශපාලන නායකත්වයට කියන්නේ? මේ දෙයක් මෙහෙම උන් නැහැයි කියලා ඔප්පු කරන්නේ. මේකට තියෙන උනන්දුව ඒකට එදා දුන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්න තියෙනවා. ප්‍රථමයෙන් මම කියන්න ඕනේ මම මේ අප පිට ඉන්න පුද්ගලයේ ඔබතුමා අමාරු දාන්න එපා. අපේ රාජකාරිය අපි කරා. දැන් ඒ රාජකාරිය පැවරලා තියෙන වෙන අයට. ඒ අය කරන රාජකාරිය ගැන මට සඳහන් කරන්නවත් මගේ ඉන්න හමුදාපතිලවත් ඒ ගැන සඳහන් කරන්න අපි කැමති නැහැ. කිව්වේ ලංකාවේ ඉන්න අනිත් සියලු දෙනා. හමුදාය නොවේ. ඔබතුමා කිව්වා මේ කටුනායක ගුවන් අල්ලන මත්ද්‍රව්‍ය ප්‍රමාණය බොහොම අඩුයි කියලා. හැබැයි අපිට දැනගන්න ලැබෙන්නම් ප්ලේන් එකේ එන මත්ද්‍රව්‍ය තමයි වැඩි කියලා. නෑ ඒක වැරදි. තිබිලා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගත්තනේ. ඒව කොහොම තිබිලා තිබුණේ ට්‍රැවලින් බෑග් වල යට. එතකොට ඒව ගුවන් තොටුපළ හරහා ගෙනාවා කියන එක තමයි නාකොටික් එකේ අදහස. නෑ වෙන්න පුළුවන්. මම කිව්වේ සංසදනවත සුළු ප්‍රමාණය අතර 2 කිලෝ 2000 ගණන් කාලේ වුණා. මෙතන ග්‍රෑම් 500ක් 400ක් අල්ලනවා කියන්නේ සුළු ප්‍රමාණය නේද? කිලෝ 2000. නෑ නාකොටික් එකෙන් අර ටොන් 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 2000 ටොන් 2000 කෝයි ග්‍රෑම් 500ක් අතර ලොකු වෙනසක් තියෙනවානේ. පැහැදිලි කිරීමක් කරන්න. බෑග් එකක ෆෝල්ස් බොටම් එක තියුණා කිලෝග්‍රෑම් 200 ගණන්. ඒක ඒ හිද්දා එයාපෝට් එකෙන් ආවා කියලා. නාකොටික් එක කියන එක එයාපෝට් හරහා ආපු ඒවා කියන එක. සමහර වෙලාවට ඔබට අපි ඇත්ත කියන්නේ. ඇත්ත. මේ නාකොටික් එකෙන් කිව්වොත් බෑග් එකක් තියුණා ෆෝල්ස් බොටම් තියුණා කියලා. ඒකෙන් ඔබ ඇසියුම් කරන්න එපා ඒක සම්පූර්ණ සත්‍යය කියන. ඒකයි මට කියන්න ඕන කමතිය. මන්නාරම සමූහ මිනිවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා. ඒ මෙම අස්ථි කොටස් ලන්දේසින් හෝ පෘතුගීසින් සමග සිදු වූ සටන්වලදී ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයින්ගේ යැයි පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බවටයි. මන්නාරම පැරණි සතුස ගොඩනැගිල්ල කඩාදැමීමෙන් පසු ඉවත් කෙරුණු පස්වල තිබී පසුගිය වසරේ මාර්තු මාසයේදී පළමුවරට මිනිස් අස්ථි කොටස් හමුවීමත් සමග මෙම සමූහ මිනිවල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණා. දින 156ක් පුරා සිදු කෙරුණු කැණීම්වලදී මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමු වූ අතර ඉන් 29ක් ළමුන්ගේ අස්ථි කොටස් බවයි පැවසුනේ. මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් කාබන් කාල නිර්ණය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අමෙරිකාවේ ෆ්ලොරිඩාහි බීටා ඇනලිටික් රසායනාගාරය වෙත යොමු කෙරුණේ පසුගිය ජනවාරි 23. පරීක්ෂණය සඳහා යොමු කෙරුණු අස්ථි සාම්පල 6ක වාර්තා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ මහජන ලියවිල්ලක් ලෙස පසුගියදා ප්‍රසිද්ධියට පත් කළා. එම වාර්තාවන්ට අනුව අදාළ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1400ත් 1650ත් අතර කාලයට අයත්වීමේ සම්භාවිතාව 95%ක් බව අප ඊයේ වාර්තා කළා. ඒ අනුව මෙම සමූහ මිනිවල වසර 500ත් 600ත් අතර කාලයක් පැරණි එකක් විය හැකි බවට විශේෂඥයින් පෙන්වා දෙනවා. මන්නාරම සමූහ මිනිමලේ කාබන් වාර්තාවන් පුරාද්ද දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වෙලා නැහැ තාම. ඒකට හේතුව තමයි මෙය අධිකරණමය ක්‍රියාමාර්ගයක් මත සිදු කරන ලද කැණීම් පරීක්ෂණයක් නිසා. කෙසේ වෙතත් කාබන් වාර්තාව පළවීමත් සමග පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ විෂයපතේ සඳහා ගැනෙන බව තමයි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ මතය. ඒ අනුව ඉදිරියේදී අපිට අධිකරණයෙන් මෙම ස්ථානය බාර දුනහොත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව ලැහැස්ති වෙලා සිටිනවා පර්යේෂණාත්මක කැණීම ඉදිරියට ගෙනියන්න. 1658 පෙබරවාරි මාසේ රික් වෙන්ඩෝ කියන ලන්දේසි සෙනෙවියා සම්පූර්ණයෙන්ම කොටුව විනාශ කරලා පෘතුගීසීන්ගේ බලය ලංකාවෙන් තුරන් කළා. දැන් මේ වැටලීමේදී විනාශ වෙච්ච මිනිස්සුන්ට මොකද වුනේ? ඒ සියල්ලමත් පස් කඳු වලින් වහලා දැමීම තමයි යොවුන් කරන්නට ඇත්තේ. මේ මිනිවල පිළිබඳව කතන්දරය සමහර පුජ්‍යලයින් උපයෝගී කරගෙන තියෙනවා ජිනීවා දක්වා ගෙන යන්න. මේක සිංහල හමුදා විසින් කරන ලද විනාශයක් කියලා ඔප්පු කරා. මේක හරිම කනගාටුදායක කරුණක්. දැන් රටවටා අහිරු. රටවටා අහිරු.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම ලබන 29 වෙනිදා සලකා බැලීමට සිසිරද ආබ්‍රු ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රීති පත්මන් සුරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල අද තීන්දුව කළා. අක්මීමන නියාගම් ප්‍රදේශයේ නිවසක් විදුලි කාන්දුවක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්න සිදුවන අවස්ථාවේ නිවසයන් එහි සිට නැහැ. වක්කොඩු රෝගී දරුවෙකු වෙනුවෙන් පවසා ව්‍යාජ ලෙස මුදල් ආධාර එකතු කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු ගම්වාසීන් කළ දැනුම් දීමකට අනුව ඊයේ පස්සරුවේ පානදුරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය රූපවාහිනි නාලිකාවක විකාශය වූ චයිල්ඩ් ජීනියස් 2019 තරගයෙන් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ දැනුමට අභියෝග කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට 12 සැවරදී ශ්‍රී ලාංකික දැරියක වන නිෂේ උග්ගල්ල සමත් විරෝධය පළ කළ ආකාරයයි මේ. මේ අතර ලෝකයේ විවිධ ස්ථානවල කාන්තා දින සැපරුම් උත්සව පැවැත්වුණේ මෙලෙසින්. ලොවට අභිරහසක් ඉතිරි කරමින් මගින් 239 දිනකු රැගත් මැලේසියාවේ MH370 ගුවන් යානය අතුරුදහන් වී අදට වසර 5ක් සපිරෙනවා. මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජින් නගරය දක්වා පියාසර කරමින් තිබේදී අතුරුදහන් වූ මෙම සිදුවීම සැලකෙන්නේ මෑත ඉතිහාසයේ සිදු වූ අභිරහස් සිදුවීම් අතරින් ප්‍රමුඛතම සිද්ධිය ලෙසයි. කොළඹ රාජකීය සහ ගල්කිස ශාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 140 වෙනි නිල් මහා සරණ ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. රාජකීයයන් පළමු නිමර සියලන්ද වීරස්කර ලකුණු 158ට පිළිතුරු ලෙස ශාන්ත තෝමස් ක්‍රීඩකයන් පළමු නිමරට ලබාගත් ලකුණු සංඛ්‍යාව 296ක්. ලකුණු 138ක් පසුපසින් දෙවන නිම ආරම්භ කළ රාජකීය කණ්ඩායම අද දිනේට තරගයේ අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා. මානුර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර 102 වෙනිවරට පැවැත්වෙන කන්ද උඩරට නිල් මහා සටන ආරම්භ වුණා ශාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් සත්කාර ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් කඩලු 8ක් දැවී ලකුණු 298ක් ලබාගෙන පළමුවෙනිම අත්හිටුවීම තීරණය කළා. අද දිනේට තරගයේ නතර කරන විට ත්‍රිත්ව කණ්ඩායම පළමුවෙනිමට 1 කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 20ක්. මානුර විද්‍යාර්ථ සහ ශාන්ත සිල්වෙස්තර විදුහල් අතර 61 වන සුරතුරුන්ගේ සටන මහා ක්‍රිකට් තරගය අද පල්ලේකලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. පළමෙන් පන්දුර පහර දුන් ශාන්ත සිල්වෙස්තර කණ්ඩායම වර්ෂාව හේතුවෙන් අද දිනේට තරගය නතර කරන විට කඩලුන වැග්ද බීල බාසිට ලකුණු සංඛ්‍යාව 224ක්. ඒ සමගින් හිරු ප්‍රවෘත්ති නිමාවට පත්වනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේ දිනු අද දවසේ කාන්තා දායකත්වෙන් පමණක් නෙම වූ හිරු ප්‍රවෘත්ති සමගින් ඔබ හමු මම රෝෂණී විජේසූරිය. මම උත්පලා රත්නායක. තත්ත්වයක් නැතුව අද දැනගන්න ඔබගේ ජාංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්තියේ සමිස් සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.